आंगे कोकिल ना दे, कोकिल आंगे कोकिल ना दे, हीन हांडी हीन वागे नंगे। ये कोकिल ना दे अदतत जीवमान उनानम वायस अवरुदु सियाक सुनिलुंगे संगीते सेम दनमन पिनवुबव अविवादिताय। ए संधा ओहु तम पदनम दमन्ने हतलिहिय दशकेदी अपे गुवन विदुलिय तुलिन ए बव अप अमतक नोकल युतुय। नमसिय 46 इंदला मं गुवन विदुलिय वैड करनवा। एतवट ए कालेदी तिबुने ए वगर तिबुने कोटार वड्डेगे कामर देखा तिबुना ඔය කාමර දෙක ඇතුලේ තමයි ශිල්පීන් එතකොට වාදක මණ්ඩලය එතකොට ප්‍රකාශකයා හැම දෙයක්ම තිබුණේ ඒ කාමරය ඇතුලේ. ඉතින් මට ඒ කාලේ ලැබුණා ඉහළම ගණන රුපියල් 90ක්. හැම දෙයකටම ඒ රුපියල් 90ෙන් මම ශිල්පියෙකුගෙන් කීයක් ගන්නවනේ ඒකටත් මම ගෙවන්න ඕනේ. එතකොට වාදක මණ්ඩලයට ඔක්කොන්ටවත් මම ගෙවන්න ඕනේ. ඇත්ත වශයෙන් කියනවා ඒ කාලේ මට කිසි දෙයක් නැහැ ප්‍රෝග්‍රෑම් එකේ. සුනිල් සාන්ත තමන්ගේ දේශීය සංගීතයේ කියන කෘතියේ මෙන්න මෙහෙම කියනවා. දේශීය සංගීතයක තිබිය යුතු විශේෂ ලක්ෂණය නම් එය රටේ සෑම සියලු ජන කොටසකගේම සිත් ඇදගන්නා වූ ගතියෙන් යුක්ත වීමයි. සංගීතය හැදෑරීමට බාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයට යන සුනිල් එතනින් නික්ම යන්නේ තමන්ට වඩාත් ආකර්ෂණීය චරිතයක් වූ රවීන්ද්‍රනාත් ඨකුරයන්ගේ ශාන්ති නිකේතනයටයි. සුනිල් සාන්තයන්ගේ සංගීත මధుරස්වරයේහි හැඩතල නිර්මාණය වන්නේ තාගෝර්තුමන්ගේ වඩාත් නිදහස්කාමී සංගීත දැක්ම ආශ්‍රයෙන්. වංග සංගීතයෙන්ද ඔහු ලද ආභාෂය සුනිලුන්ගේ නිර්මාණ තුළ අපි මැනවින් දකිනවා. ඔහු වංග ගීතය තුළ බෙංගාලි බස කෙතරම් හුරුබුහුටි ලෙස හසුරුවනවාද යන්නට මේ ගීතය කදිම උදාහරණයක්. නැගෙනහිර බෙංගාලි උරුපදින්නාගේ ගීතය. ना बंधुरी तुर चते मोर बाबर खादा तुर चते मोर प्रेम रखादाए तू ना बंधुरी चते मोर बाबर खादा बंधु रे हमी जे देशे जाते थाय तुम्हें तुमार नाम धन रे बंधु तुमार नाम धन हमी जे देशे चेई तो बोले श्याम कोलों सुना बोल बाबर खादा मोर प्रेम खादाए රටක බස හා සංගීතයේ අතර නිරතුරු නොබිඳිය හැකි සම්බන්ධතාවක් පවතින බව සුනිලුන් ඇදහුවා. බසත් සංගීතයත් මුසුකල තැන එය ජාතිකාභිමානය ඇති කිරීමට කදිම අවියකැයි පිළිගත් සුනිල් ඒ සඳහා වූ තමන්ගේ භාෂා දැනීම පවා මඳෙයි කල්පනා කළ නිසාම බස ශක්තිමත් කිරීමටත් ජාතික ප්‍රබෝධයක් ඇති කිරීමටත් මුනිදාස කුමාරතුංග ජයන්ත වීරසේකර අරිසෙන් අවබුදු රැපියල් තෙන්ඩකෝන් ආදී වියතුන් සොයා යාමට සුනිල් ශාන්තයන් පසුබට වුණේ නැහැ. ते
ජයන්ත අරවින්දයන් පවසන අන්දමට සුනිලුන්ගේ හඬ සහජයෙන්ම නිවැරදි ස්වර ස්ථාන සොයා යන මුදු මොලක් බවින් අනුනුවක් අතිශයින් ශ්‍රවණ ගෝචරයි. සුනිල් ශාන්ත තම ගායනයේදී විශාල වාද්‍ය වෘන්දයක සහාය පැතුවේ නැහැ. මන්ද වාද්‍ය භාණ්ඩ මගින් යටපත් කිරීමට අවශ්‍ය වන අන්දමේ ගායන අඩු ලුහුන්තා ඌ තුල නොතිබූ බැවි. අම්බලමේ පින වලං ගදන්ගෙන ඒක බිනපු ගොණ උඩ පැන පැන හිනා. අම්බලමේ පින වලං ගදන්ගෙන ඒක බිනපු ගොණ උඩ පැන පැන හිනා. හොඳම නැවුම් වලං පන්සල ළඟ පොලෙන් අපට ගෙනත් දියන් ගන්න ගාන ගනි. හොඳම නැවුම් වලං පන්සල ළඟ පොලෙන් අපට ගෙනත් දියන් ගන්න ගාන ගනි. අම්බලමේ පිනා වලං ගදක් ගෙනගෙන ඒක බිඳපු ගොනා ගොනා. එදවස ඉතාමත් ජනප්‍රිය විශේෂයෙන්ම බාල පරපුර ආදරයෙන් වැළඳගත් දියගොඩ හැමතැන කිරි ඉතිරේ නම් හඳපානේ ගීතය මගේ මතකයට එනවා. ගත්වැල් කිරිමුදේ කිමිරේ මග මුදු තුලනින් අප නැලවෙන්නේ බැබැලිනේ හඳපානි 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 හඳපානි. උපතින්ම අපරදිග සංගීතයට ලැබි වූ අග්‍රානුකාර සෝල්බරි සාමිගේ දියණිය රැම්ස්පොතම් මැතිණියගේ සිංහල ගී පිළිබඳ රසය හුවා දක්වන්නකි ඕලු පිපිලා ගීතය. වරක් ඇය එම ගීතය ගායනා කරනු තැටියකට නැගුණු හැටි සිහිපත් කරවන ගුවන් විදුලි තැටියක්ද ගුවන් විදුලියේ තැටි ගබඩාවේ තැටි අතර තිබෙනු මට හොඳටම මතකයි. ගුවන් විදුලියේ පටිගත කළ සුනිලුන්ගේ පළමු ගීතය වන්නේද මෙයයි. ඕලු පිපිලා වෙලලෙල රෙනවා සුදට සුදීනංගෝ. ඕලු නෙලාලා මාලෙගුතාලා දෙන්නද සුදුනං. බැසමා දෙන්නෙන් උබේ අතමාලා ඕලු නෙලාලා වාලගුතාලා පලනිමු අපි මාලා. පඬිත් අමරදේවයන් වරක් පවසා තිබූ පරිදි සුනිලුන්ගෙන් හෙළ ගීතය පෝෂණයහිලා සිදු විපුල මෙහෙය ඇගැයීමට හුදෙක් දුද නොදබිඳ ගීත නිර්මාණය පමණක් වත් විමසීම ප්‍රමාණවත්. රැපියල් තෙන්නකෝන් කවියාගේ පබනක් වූ කුකුළු හැවිල්ල උත්තම ගණයේ ගීතයක් බවට පත්කිරීමට සුනිලුන්ට හැකි වුණා. නොද බිඳ පඳ තෙද කඳ කඳ දේවෝ රද සාමිනේ. නොත බිඳ පඳ තෙද කඳ කඳ දේවෝ රද සාමිනේ. මාගේ කුකුලා නැතෝ එකා මගේ
Yeah.